ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ පැවති ජන රැලියකට එක්වෙමින්. රට අනුරට යන තේමාවෙන් ඒ සංවිධානය කර තිබුණා. ජාතික ජනබල වේගයේ තවත් නියෝජිතයන් මිහිති අදහස් දක්වුවා. මේ අපි ඔක්කොම කියන්නේ රට අනුරට කියලානේ. 22 වෙනිදා ඊට පස්සේ අනුර රටට අපි දිනලා ඉවරයි. නමුත් ඒ දිනුම නිකම්ම 150කට යහරන් හුදු ජයග්‍රහණයක් පමණක් කරලා මදි. මේ ජයග්‍රහණේ විජයග්‍රහණයක් කරන්න ඕන. රටේ ජනතාව පළමු වරට දේශපාලනය ගැන දැනුවත්ව ඡන්දය දෙන පළවෙනි අවස්ථාව තමයි මේක. මුළු රටම අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවන මොහොතේ කෑගල්ල ජනතාවත් සූදානම්. විශිෂ්ට ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායක සහෝදරයාට අරගෙන දෙන්න. අපි තමුන් වහන්සේලාට ආණ්ඩුවක් හදනවා. ජනතාවගේ දේවල් බදාගෙන බෙදාගන්න ආණ්ඩුවක් නෙවෙයි, ජනතාවගේ දේවල් අත්තරින්න ලේසි ආණ්ඩුව තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව කියන අත්තරින්න ලේසි ආණ්ඩුව. මන්ත්‍රීවරුන්ට අවුරුදු 5කින් ලැබෙන විශ්‍රාමයට පහෝසි. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. මේ රටේ ගොවි ජනතාව ලෑස්ති නම් අපේ රට අවශ්‍ය ලුණු ටික හදන්න එක ලුණු ගෙඩියක් පිටරටින් ගේන්න තුන අපි නතර කරන්න. සංචාර කර්මාන්තයට අවශ්‍ය හාල් විතරයි ගේන්නේ. වෙන කිසි හාල් ලැටයක් අපි පිටරටින් ගේන්නේ. පොස්ට්පේඩ් නිදි අපිට අවුරුදු 700කට පොහොර හදන්න පුළුවන් පොස්ට්පේඩ් නිදියක් තියෙනවා. ඒක අපි එතන කර්මාන්තාලව හදන්න ඕන. කුළුමුඩේ කණජ වැලි නිදිය. තොග ගණන් වසරකට වැලි ගොඩ දානවා. ප්‍රධාන මුහුදු මාර්ග අතරක් අපි මුහුදු ආසන්නේ තියෙන්නේ. නැව් 36000ක් යනවා. හරියට නිකන් නුවර පාරයින පර්චස් 10000ක් තියෙනවා වගේ වැඩක්. වටිනා වැඩක්. අපිට ගිගාවොට් 40ක විභවතාවයක් තියෙනවා උතුරේ විතරක්. අද අපි මුළු ධාරිතාව ගිගාවොට් 4යි. 2040 වෙනකොට ඕන වෙන්නේ අපිට ගිගාවොට් 8යි. තව 4යි ඕන වෙන්නේ. ඒක හොඳට අපනයනය කරන්න පුළුවන් විතර. එතෙන්ද අපි ආයෝජන ගැනලා නව බලාගාර හදලා විදුලි විකුණන්න පටන් ගන්නවා. එඳ මේ රට ගොඩනගන්න පුළුවන් හරි සැලසුමක් නායකත්වයක් එක්ක. ඊතර කට්ටිය කියනවා ඡන්ද කොළ හොරකම් කර මුකුත් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඡන්ද පෙට්ටියට ගිහලා ඡන්දේ දාපුවාම ඒක ගණන් කරලා කියන්නේ රාජ්‍ය නිලධාරි මේක හොඳට බලා ගන්න ඔබත් කියන්න. මොකද 80%ක් තැපැල් ඡන්ද අපිට මේ සැරේ. මේ පොලිසිය දෙයිද ඡන්ද පෙට්ටිය නැති වෙන්නේ? හිතන්නවත් එපා. යුනිෆෝම් එක නැති වෙලාවට කිට්ටු වෙලා අහන්න කාට ඡන්ද දුන්නේ කියලා. මාලි මහව ආරක්ෂාව දෙන විදියට තේරෙනවා රාජකාරිය විතරක් නෙවෙයි ඇඟෙන් ඇඟෙන්. මේකයි ඇත්ත.